IPL තරගාවලිය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වෙද්දි තියෙන වඩාත්ම තරගකාරීම තරගාවලි වලින් ඉස්සරහම තියෙන තරගාවලියක්. මේ තරගාවලිය ක්‍රීඩා කරන කණ්ඩායමක් එක්ක රටක ජාත්‍යන්තර කණ්ඩායමක් තරඟ කළොත් IPL කණ්ඩායම් දිනන තරමට මේ කණ්ඩායම් ප්‍රබලයි. මේ කණ්ඩායම් අතරනුත් Mumbai Indians කණ්ඩායම කියන්නේ ඉස්සරහම ඉන්න කණ්ඩායමක්. පසුගිය අවුරුදු 4ට තුන් පාරක් තරගාවලියේ ශූරතාවය දිනා ගන්න Mumbai කණ්ඩායම පුහුණු කරන්නේ අපේ මහල ජයවර්ධන. ඉතින් මේ වගේ කණ්ඩායමක් පුහුණු කරන මහල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු කරනවා නම් හොඳයි කියලා ගොඩක් लंका ලංකාවේ තරුණ ක්‍රීඩකයෝ පසුගිය කාලේ ක්‍රිකට් වලට යොදන්න ඕන අවධානය වෙන වෙන අනවශ්‍ය දේවල් වලට යොමු කරලා ප්‍රශ්න හදා ගන්නවා. තරුණ ක්‍රීඩකයෝ ක්‍රිකට් වලට වඩා ආස වෙන දේවල් තියෙනවා. හැබැයි Mumbai කණ්ඩායම තරගාවලිය ඉලක්ක කරලා පුහුණු වෙද්දී බාහිර කිසිම දෙයකට අවධානය යොමු නොකර සම්පූර්ණ කාලය කුසලානේ දිනා ගන්න අරමුණෙන් පුහුණු වෙනවා කියලා තමයි මහෙල එක වතාවක් කියලා තිබුණේ. ලංකාවේ අය මේ විදිහට තමන්ගේ නිදහස මහෙල ආව කියලා අහිමි කරගන්න සූදානම් නැත්තම් මහෙල ආව කියලා අපේ ක්‍රිකට් හැදෙන එකක් නැහැ. Mumbai කණ්ඩායම කුසලානේ දිනාගත්තට පස්සේ මහෙල කියන්නේ මට අවශ්‍ය විදිහට නිදහස ලබා දීලා ජයග්‍රහී පරිසරයක් හදලා දෙන්න Mumbai කළමනාකරණය හැමදේම කළා කියලා. හැබැයි ලංකාව මහෙල ආවට ලංකාවේ පරිසරය හදලා දෙයිද? කාලයක් තිස්සේ මහෙල ඇතුළු ක්‍රිකට් ප්‍රවීණයෝ හදන්න මහන්සි වෙච්ච ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය හදන්න අපේ බලධාරියෝ සූදානම්ද? මහෙල අවසානයේ ක්‍රිකට් හදන්න ප්‍රවීණයෝ එකතු කරගෙන හදපු සැලැස්ම ඇගීමකට ලක් කරන්නවත් අපේ බලධාරීන් සූදානම්ද? ඒ නිසා මහෙල පුහුණු කරුවෙක් විදිහට ආවත් අන්තිමට මහෙලට ඕන දේ කරන්න පුළුවන් වෙයිද කියලා හිතන්න බෑ. අනිත්‍යක මහෙල කියන්නේ නායකයෙක් විදිහට ඉද්දිත් අලුත් ක්‍රීඩකයෝ ගැන හොඳ අවධානයකින් හිටපු ක්‍රීඩකෙක්. අකිල අජන්ත වගේ ක්‍රීඩකයෝ වගේම ගොඩක් තරුණ ක්‍රීඩකයෝ Tamanට උදව් කළ ප්‍රවීණයෝ ගැන අහද්දි මහෙලගේ නම කිව්වට මෑත කාලේ ඉන්න නායකයෝ ඒ විදිහට අලුත් ක්‍රීඩකයෝ හොයන්න කාලය යොමු කරනවාද? තරඟයකට අලුත් ක්‍රීඩකයෙක් ගෙනෙද්දි තරඟයට කලින් නායකයාගෙන් කණ්ඩායමේ වෙනස්කම් ගැන අහද්දි කණ්ඩායමට එකතු වෙන ක්‍රීඩකයාගේ නමවත් අමතක සමහර නායකයෝ එක්ක මහෙලට පුහුණු කරුවෙක් විදිහට අලුත් අය හොයන්න පුළුවන්ද? එහෙම බැරි නම් මහල ඇවිත් වැඩක් නැහැ. ඔය කිව්වේ ටිකයි. මහල ලංකාවේ පුහුණු කරු වෙන්න නුසුදුසුකම් තව ඕන තරම් තියෙනවා. මේ ගැන මහලත් පසුගිය දවසක කියලා තිබුණා. ඔහු කියලා තිබුණේ හරි පරිසරයක් නැත්තම් හැදිලා නැති තැන තමන් පුහුණු කරුවෙක් වෙන්න සූදානම් නැහැ කියලා. මම කැමැත්තකින් ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. මොකද මගේ අත්දැකීම් එක්ක මගේ රටට දෙයක් කරන්න පුළුවන් නම් මම ඒ දේ කරන්න ඕන. ඒත් මේ වෙනකොටත් ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ තියෙන සිස්ටම් එකත් එක්ක වැඩ කරන්න මට පුළුවන් කමක් නැහැ. මම වැඩ කරන්නේ මට පහසුවෙන් වැඩ කරන්න පුළුවන් පරිසරයක විතරයි. බලන්න උන් 2016 ඉඳලා මේ වෙද්දි තාවකාලික පත්වීම් දෙකක් එක්ක පුහුණු කරු පහක් මාරු කරලා තියෙනවා. වැඩක් කරන්න නම් අපිට හරි ක්‍රමවේදයක් තියෙන්න ඕන. වෘත්තීය නොවන පරිසරයක වැඩ කරන එක මට පහසු දෙයක් නෙමෙයි. ඒකට මම කැමති නැහැ. ඉතින් ওই වගේ මහලත් අකමැති තැනකට අපි කලින් කතා කළ නුසුදුසුකමුත් එක්ක මහලට ලංකාවේ පුහුණු කරුවෙක් වෙන්න බෑ නේද? මේට අමතරව මහලට ලංකාවේ පුහුණු කරු වෙන්න තියෙන තවත් නුසුදුසුකම් තියෙනවා නම් ඔයාලත් කමෙන්ට් කරන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.